ආගමික සර්වාගමික පූජිත මන්ලවාසලගේ අවසර ඒ වගේම සියලුම දෙනාට සුබ උදෑසන අද දින මෙම අවස්ථාව සඳහා සැපෙමිනි සර්වාගමික පූජකතුමන්ලා යාපනය කාතුලික සභාවේ ටීජේ ජිගරත්නම් පියතුමා හා කරිටාසියුටික්ස් යාපන සංවිධානයේ සභාපති යෝජින් ෆ්‍රැන්සිස් පියතුමන් 52 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු සියලුම නිලධාරී හා සෙසු නිලයන් ගෞරවයෙන් යුතුව සිහිපත් කර සිටිනවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාධිපති සහ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා WWV RWP RSP VSP USP NDC PSC දේශනධාරීගේ සංකල්පයකට අනුව අද දින ආරක්ෂක සේනා බල ප්‍රදේශයේ තුල සියලුම යුද හමුදා කඳවුරුළු හා භාවිතයට නොගන්නා යාපන ප්‍රදේශයේ හිසිදම්වල ඔවුන්ට යාපන ප්‍රදේශයේ ජනතාවට අයත් හිසිදම්වල සහ අනිකුත් ස්ථානවල සුදුසු ස්ථානවල හැකි පමණින් පොල්පල වගා කර දැනට රටට අත්‍යවශ්‍යව තිබෙන පොල් වගාව තවදුරටත් ප්‍රචලිත කිරීම හා දියුණු කිරීමේ අරමුණ ඇතිව අද දින අපගේ යාපන දිස්ත්‍රික් රදගුරු තුමන් වන ජස්ටින් පී ඥානප්‍රකාශම් පියතුමන් හට අයත් මෙම වතුයායේ අක්කර 10ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි පොල්පල 700ක ප්‍රමාණයක් සිටවා මෙම ජාතික කාර්යාවයට උරුදීමට හැකිවීම පිළිබඳව ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් සහ ශ්‍රී ලංකා පුරවැසියෙක් වශයෙන් මම නිහතමානීව ආඩම්බර වෙමි. දැනට පවතින පොල් වගාවේ බිඳ වැටීම නවත්වාලීම සඳහා දිවයිනේ පොල් පරිභෝජනයට අවශ්‍ය සැපයීම දියුණු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වෙනවා. මෙම අවස්ථාවේදී මම ඉතා ගෞරවයෙන් යුතුව සදහන් කළ යුතුයි අපගේ මෙම පොල් ව්‍යාපෘතිය වගා කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා පොල් කිතුල් හා තල් වගා ප්‍රවර්ධන ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ගරු අරුන්දික ප්‍රනාන්දු මැතිතුමාගේ පූර්ණ සහයෝගය අනුව අපට මෙම පොල් පැල 700ක් පොල් වගා සංවර්ධන මණ්ඩලය මගින් ලබා ගැනීමට හැකිවීම ගැන ඒ අනුව අපගේ 52 වන පාබල සේනාංකයේ සෙබළුන්ගේ ශ්‍රමදායකයනුත් යාපනයේ රදගුරුතුමන්ගේ සහ කරිටාස් ෆියුටෙක් යාපන සංවිධානයේ කැපවීම හා උනන්දු අනුව වගා කරන ලද මෙම පොල් පැල ඉදිරියේදී මහා දැවැන්ත වෘක්ෂ බවට පත් වී රටට අවශ්‍ය පොල් පරිභෝජනයේ දායක වීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව මෙන්න අවසන් කරනවා. ස්තුතියි.